नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु सियालंटम ज्येष्ठ उत्तमु मागे बुद्ध प्याणन वहन्सेट नमस्कार वेवा। अति उत्तमनीय पंसिय पनस्चातक पुत्तोहंसेगे तिस हत्वनी तित्तिर जातक देशनाव। ये अंधम पचायन्ति नरा धम्मस्स कोविदा दिट्ठेव धम्मे पासंसा संपराये च सुगतीति। वेडिहिटियन सलकीम नमो गुणधर्मी निपुण यमकने गुणनुवनिं वेडिहिटियन पुदहुद ओहो मेलव पससीयुत्तो वेति परलव सुगतिय वेत। निवासयक् एतत् सबै निवसो सबैम पिहिटव मे श्री सद्धर्मय तुलट नपमिनीमट सितवेच्च अपमन लोक सत्यं अतरे सबै निवहनव सबै सेवनव मे श्री सद्धर्मयट मे मोहते तमिन वासे किरीमट तरं वासनावंतो पिंवत्नि अपि दैन सुदानं वन्ने ए अति उत्तम 550 जातक पुत्तहंसेगे तित्तिर जातक देशनाव श्रवणे करंट गाताह अर्थे श्रवणे करा मेहि वचनार्थयं तेरुं अरगेन ए पिलिवलकट मे उत्तम जातक देशनाव तुल पावतिन अर्थय दनगन्नट अपि दैन सूदानम वेन्नोने। ए अनुव पलमु अपि मेहि अर्थय विमसा बलमु विस्तर वुना वद्दम पचायन्ति कियला। एयिन् कियन्ने उपतिन् वैडि हिटि वयसिन् वैडि हिटि गुणयिन् वैडि हिटि कियला वैडि हिटियो तुन् देनेक् इन्नवा। एयिन् उसस् कुलयिन् युक्त वेच्च केनाट जाति वृद्ध कियला भाविता करनवा। वयसिन् वैडि केनाट वयो वृद्ध कियला भाविता करनवा। गुणयिन् वैडि केनाट गुण वृद्ध कियला भाविता करनवा। मेयिन् दक्कुने गुणयिन् हा वयसिन् इदिरियिन् इन्न अय वैडि हिटियो कियला सलकन बव। अपचायन्ति कुल देटुवं पिदीमे कर्मयेन पुदनवा। ए देनमव ए कियन्ने गुण वृद्ध सह वयो वृद्ध मे देन्ना कुल देटुवं पिदीमे कर्मयेन पुदन्नोने। धम्मस्स कोविदा वैडि हिटियन्ट सलकीम नम्मु उतुम कर्मेहि दक्ष वेंटोने। दिट्टेव धम्मे एम उनोत् मे आत्मेहि बहु दिनेंगे प्रशंसा लभेनवा सिद्धिनागन्न लभेनवा। प्रशंसा संपरायेच सुग्गति ए विरक् नेमे एयिन् अनतुरुव यम दिनेक मिय परलव यनवनां दिव्य लोके यन्नत् एम नत्तं सुगतियक उत्पत्ति लबन्नटत् हेतु वेनवा। अर्थय पिडकोट दक्कोत् රජ කුලේ හරි නැත්නම් රජ වරු හරි බඹ වූ හරි වෙළඳ කුලේ පිදෙච්ච අය හරි ජෝවිය හරි ගිහි හරි පැවිදි හරි තිරිසන් හරි යම් කිසි සත්‍යයන් කෙනෙක් කුල දෙටුවම් පිදීමේ දක්ෂ වෙනවා නම් ගුණවතුන්ට හා වයසින් වැඩි හිටියන්ට ආදර බුහුමන් කරනවද අන්න ඒ පිරිස මේ ආත්මේම වැඩි හිටියම් පුදන කෙනෙක් කියලා ප්‍රශංසා ලබනවා। මරණින් මතු සුගතියක උත්පත්ති ලැබනවා කියන එකයි මේෙන් දැක්ුණේ।
බලන්න බුදු පියාණන් වහන්සේගේ අවවාදයේ පිහිටීමෙන් කොයිතරම්නම් යහපතක් අපට ලබන්න පුළුවන්ද කියලා. මේ විදිහේ අර්ථයක් සහිත ගාථාවක් දේශනා කරන්න බුදු පියාණන් වහන්සේට හේතු වුණේ කුමක්ද? විමසා බලන්න වටිනවා. අපි ඒ කරුණ විමසා බැලුවොත් පින්වත්නි සසර කතරෙන් මේ සියලු සත්වයන් එතර කරන නිසා ගල් සාත්තු වාහකේ බඳ වූ මේ බුදු පියාණන් වහන්සේ සර්වඥන් වහන්සේ සවැත් නුවරට වඩින අතරේ වෙච්ච එක් සිද්ධියක් නිසා ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සෙනසුන් වැළකීමක් අරබයා තමයි මේ ජාතක දේශනාව සිද්ධ කළේ. අනේපිදු මහසිටුතුමා විසින් බුදු පියාණන් වහන්සේ රජගහ නුවරින් නික්මිලා විශාලා මහනුවර වාසය කරන කාලේ පණිවිඩයක් එවනවා. ජේතවනාරාමය කරලා ඉවරයි දැන් වඩින්න කියලා. ඉතින් ඒ සඳහා බුදු පියාණන් වහන්සේ වඩිනවා. අදරමඟදී නොයෙක් තැන්වල විවේක ගනිමින් මෙහෙම එන අතරේ සද්වර්ගික භික්ෂූන් වහන්සේලා, ඒ කියන්නේ මේ ශාසනයෙහි බොහෝම දුර්වල නුවණ මඳ භික්ෂූන් වහන්සේලා සයනමක් බුද්ධ කාලේ ඒ වාසය කරපේ සයනම එහෙම වඩින භික්ෂූන්ට කලින් ඇවිල්ලා තමන්ට සහ තමන්ගේ හිතවත් පිරිසට ගුරු ස්වාමීන් වහන්සේලාට කියලා කුටියෙන් කරගන්නවා. ඉතින් ඊට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ආවහම කුටි ලැබෙන්නේ නැතුව යනවා. මොකද වැඩිහිටි පිරිවලට නෙමේ තමන්ගේ හිතවත් පිරිසටයි මේ කුටි වෙන් කරගත්තේ මේ සද්වර්ගික භික්ෂූන් වහන්සේලා. ඉතින් මේ විදිහට කුටි වෙන් කරගත්ත නිසා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට එදා රැ කුටියක් නැති වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ සියලු භික්ෂූන්ගේ කටයුතු බලමින් බොහෝ විට ඒ වඩින පෝලිමක අන්තිමටම වගේ වඩින ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මේ ශාසනයේ අගසව් වුණත් ඒ උන්වහන්සේගේ තියෙන නිහතමානී ගුණය අනිත් භික්ෂූන් වහන්සේලා ගැන සොයා බලන ගතිය නිසායි උන්වහන්සේ ඒ විදියට අන්තිමට වඩින්නේ. මුන්වහන්සේ එදා ඒ විවේක ස්ථානෙට වැඩියාම උන්වහන්සේට කුටියක් නැති නිසා ඒ ගැන කාටවත් කතා කරන්න යන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේගේ කුටියට නොදොරු එක්තරා රුකක් මුල සක්මන් කරමින් හිඳීමෙන් කල්ගත කරනවා. පාන්දර යාමේ බුදු පියාණන් වහන්සේත් කුටියෙන් එළියට වැඩම කරලා උගුර පාදන වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඒ ගහමුල ඉඳගෙන උගුර පාදනවා. ඒ හඬ ඇහිච්ච බුදු පියාණන් වහන්සේ විමසනවා ඔතන කවුද කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන ස්වාමීනි මේ මම සාරිපුත්ත ඉන්නේ. සාරිපුත්ත මේ වෙලාවේ ඔබ මෙතන මොනවා කරනවද? ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේට ඒ සිද්ධිය ප්‍රකාශ කරනවා. තමන්ට සෙනසුනක් නොලැබිච්ච සිද්ධිය. බුදු පියාණන් වහන්සේට ලොකු ධර්ම සංවේගයක් ඇති වෙනවා. මගෙන් පස්සේ මේ ශාසනයේ වැඩිහිටි, එහෙම නැත්නම් මේ ශාසනයේ අගසව් පදවිය දරන සාරිපුත්ත භික්ෂුවටත් අනිත් භික්ෂූන් මෙහෙම සලකනවා නම් මගේ පිරිනිවීමෙන් පස්සේ කොයි විදිහ තත්ත්වයක් උදා වේවිද කියලා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ පාන්දරම භික්ෂූන් වහන්සේලා එකතු කරලා ඒ භික්ෂූන් වහන්සේගෙන් අහනවා, මහණෙනි මේ සද්වර්ගික භික්ෂූන් වහන්සේලා කලින් ඇවිල්ලා කුටියෙන් කරගත්තා කියන්නේ ඇත්තද කියලා අහනවා. ඒ වෙලාවේ ඒක ඇත්තයි කියලා ඒ පිරිස පිළිගත්තට පස්සේ සද්වර්ගික භික්ෂූන් වහන්සේලාට ගරුහා කරන බුදු පියාණන් වහන්සේ භික්ෂූන් නාමන්ත්‍රණය කරලා ධර්ම කතාව පිණිස ප්‍රශ්නයක් ඉමසනවා. මහණෙනි මේ ශාසනයේ අග්‍ර ආසනය, අග්‍ර උදකය, අග්‍ර පිඬුව, ඒ කියන්නේ පළමුවෙම බුදු පියාණන් වහන්සේට පස්සේ කුටියක් ලැබෙනවා නම්, දාහනයක් ලැබෙනවා නම්, ඒ වගේම
ඒ යම් කිසි ප්‍රත්‍යක් ලැබෙනවා නම් ලැබිය යුත්තේ කාටද කියලා යහන්නේ ඒක ලබන්න සුදුසු කවුද ඉතින් මේ බුද්ධ ශාසනයේ හිනොයේ කුල වලින් පැවිදි වෙච්ච අය ඉන්නවා විනයදර ධර්ම කතික භික්ෂූන් වහන්සේලා ඉන්නවා ඒ පිරිස තමන් කැමති තමන්ට හිතෙන තමන්ගේ අවබෝධය අනුව ප්‍රකාශ කරනවා සමහර කෙනෙක් කියන මේ ශාස්ත්‍රීය කුලයෙන් පැවිදි වෙච්ච අයට තව කෙනෙක් ප්‍රකාශ කරනවා ගහපති කුලයෙන් පැවිදි වෙච්ච අයට තමයි සුදුසු තව සමහර කෙනෙක් කියන විනය දරායට ධර්ම දරායට අභිධර්ම දරායට ප්‍රථම ධ්‍යාන ලාභීන්ට ද්විතීය ධ්‍යාන ලාභීන්ට තෘතීය ධ්‍යාන ලාභීන්ට චතුර්ථ ධ්‍යාන ලාභීන්ට මේ විදිහට සෝවාන් සකුදාගාමි අනාගාමි අරහත් ත්‍රිවිද්‍යාවට පැමිණිච්ච සත් අභිඥාවට පත් වෙච්ච අයට මේ ආකාරයෙන් තමන්ට හිතන තමන් කැමති තමන්ගේ අවබෝධය අනුව මේ භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කරාම බුදු පියාණන් වහන්සේ සිහිපත් කරනවා මගේ ශාසනයේ අග්‍ර ආසනයට උදකයට භෝජනයට සුදුසුවන්න ශාස්ත්‍රීය කුලයෙන් පැවිදීම ප්‍රමාණවත් නැහැ. ඒ විදිහටම බ්‍රාහ්මණ කුලයෙන් පැවිදවීම, ගහපති කුලයෙන් පැවිදවීම, මිනේදර වීම, සූත්‍රාන්තික වීම, අභිධර්මයේ දන්නා බව, ප්‍රථම ධ්‍යානලාභී බව, ඔය ආකාරයෙන් මේ ධ්‍යාන සමාපatti මාර්ගඵලවලට ඒ පැමිණිච්ච බව ඒ ප්‍රමාණවත් වන්නේ නැහැ කියන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ ශාසනයේ පටිපාටියක් තියෙනවා ඒ පරිද්දෙන් තමයි කරන්න ඕන හුනස්නෙන් නැගිටීම අංජලී කර්ම ආදර ක්‍රියා කටයුතු මේ ආදී ඒ ගරු සත්කාර කටයුතු කරනවා නම් කරන්න තියෙන්නේ වැඩිහිටි පිරිවලට දැන් මේ සාරිපුත්ත කියන්නේ මගේ අගසව් මානව ධර්ම චක්‍රය පවත්වන භික්ෂුන් වහන්සේ මගෙන් පස්සෙ යම් කුටියක් සේනාසනයක් ආහාරයක් ලැබෙනවා නම් ඒ සුදුසු වන්නේ සාරිපුත්ත නමුත් මේ සාරිපුත්ත භික්ෂුව ඊයේ රාත්‍රියේ සේනාසනයක් නොලැබිච්ච නිසා ගහක් මුල තමයි කාලය ගත කරේ. ඉතින් නුඹලා මේ විදියට මං ජීවමාන සමෙහෙම වැඩිහිටි භික්ෂුවන්ට ආදර ගෞරව නැතිව වාසය කරනවා නම් කාලයක් යනකොට කොයි විදිහට ඔබලා ගේමේ පැවැත්ම සකස් වේද කියලා බුදු පියාණන් වහන්සේ විමසනවා. එහෙම විමසලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඉස්සර කාලෙ මේ තිරිසන් සත්වය පවා වැඩිහිටියෙක්ගෙන් තොරව වැඩිහිටි ගෞරවකින් තොරව වාසය කරන එක අපට සුදුසු නෑ කියලා වැඩිහිටියෙක් තෝරාගෙන වාසය කරා. ඒ විදිහට වැඩිහිටියෙක් තෝරාගෙන වැඩිහිටියන්ට ගරු සත්කාර කරමින් උපස්ථාන කරමින් කාලය ගත කරලා අවසානයේදී දිව්‍ය ලෝකේ පවා ගියා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ මේ බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අනිත් භික්ෂූන් වහන්සේලා මේ අතීත කතාව දේශනා කරන්න කියලා. ඒ ආරාධනයට අනුව බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරනවා. ඉස්සර කාලයේ පින්වත්නි හිමාල වනේ ඒ පර්වත පාමුල ඒ කියන්නේ පහත් වනාන්තරයේ එක් මහා නුගම වෘක්ෂයක් ඇසුරු කරගෙන යාළුව තුන්දෙනෙක් හිටියා. තිත්තර කියන එක කියන වටු කුරුල්ලෙක් වඳුරෙක් සහ හස්තියෙක් මේ තුන්දෙනා බොහොම යාළුවෝ. නමුත් මේ තුන්දෙනා එකිනෙකාට ආදර ගෞරව කරන්න යාළුවෝ වගේ තමයි වාසය කළේ. දවසක් මේ තුන්දෙනාම කතා වෙනවා මේ විදිහට වාසය කරන එක අපට ගැළපෙන්නේ නැහැ. වැඩිහිටියෙක් ඉන්න ඕනේ වැඩිහිටියෙක් ඉන්නකොට දිනුවක් තියෙනවා. ඒ නිසා අපිත් වැඩිහිටියෙක් තෝරාගෙන ඒ වැඩිහිටි කෙනාට ගරු සත්කාර කරමින් ඔහුගෙන් අවවාද අනුශාසන ආදී ලැබමින් කාලය ගත කරොත් ඒක ඉතාම හොඳයි. එයින් මහා පිනක් සිද්ධ වෙනවා. මේ විදිහට කටයුතු කතා කරගෙන මේ පිරිස කල්පනා කරනවා කොහොමද අපි අතරින් වැඩිමහල් තෝරගන්නේ. උපායක් කල්පනා වෙනවා. ඉතින් ඒ උපායට අනුව මේ හස්තියාගේ වානරයා හා වටුකුරුල්ලා ඉමසනවා. දැන් මේ නුග ගහක් තියෙනවා. මේ නුග ගහ ඔබ දන්නේ කොයි කාලේ ඉඳලාද? ඉතින් ඇතා ප්‍රකාශ කරනවා
මං ඒ කාලේ මෙතනින් යනකොට මේ නුග ගහේ මුදුන මගේ නාභිය වදිනවා. ඊට පස්සේ වටකුරුල්ලා සහ හස්තියා මේ වානරයගෙන් ප්‍රශ්නයක් විමසනවා ඔබ මේ රුක දන්නේ කොයි කාලේ ඉඳලාද? වානරයා ප්‍රකාශ කරනවා මං කුඩා කාලේ මෙතන හිටගෙන ඔලුව උස්සන්නේ නැතුව මෙහි අතු කාලා තියෙනවා. මේ අතුවල තියෙන කොළ ආදී ආහාරයට අරන් තිනවා කියලා ප්‍රකාශ කරාම දැන් වානරයා සහ හස්තියා එකතුලා මේ වටකුරුල්ලගෙන් විමසනවා ඔබ මේ රුක දන්නේ කොයි කාලේ ඉඳලාද? ඒ වෙලාවේ වටකුරුල්ලා ප්‍රකාශ කරනවා අසවල් තැන නුගරුකක් තිබුණා මං ඒ නුගරුකෙන් ගෙඩි කාලා දවසක් මෙතන වර්චස් කරා. අන්න එයින් ඒ වර්චස් තුළ තිබ්බ ඇටයක් පැලවිලා තමයි මේ නුග ගහ හටගත්තේ. ඒ නිසා අපි තුන්දෙනාගෙන් මං තමයි වැඩි මහලුව කියලා ප්‍රකාශ කරාම අනිත් දෙන්නත් බොහොම සතුටු වෙලා එතෙන් පටන් මේ වටකුරුල්ලගේ අවවාද අනුශාසන අනුව ඔහු මූලිකත්වයටගෙන ඔහුගේ උපදෙස් ලැබමින් තමයි කාලය ගත කරේ. ඉතින් මේ වටකුරුල්ලත් මේ දෙන්නට පංචශීලය සමාදන් කරවලා තුන්දෙනාම පංචශීල රකිමින් බොහෝම සුචිරිතවත් ලෙස කාලය ගත කරන්න පටන් ගන්නවා. මේ ආකාරයෙන් එකිනෙකාට ගරු කරමින් බොහෝම යහපත් කර්මයෙන් මේ තුන්දෙනා ජීවිතය ගත කරන නිසා එහි ආනිසංස වශයෙන් මේ තුන්දෙනා කම්මෝ පරිද්දෙන් ඒ තමන්ගේ ආයුෂ පරිද්දෙන් ජීවත් වෙලා මිය ගියාට පස්සේ දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබෙනවා. මේ තිත්තිර කියන වටුව ප්‍රකාශ කරපු නිසා තිත්තිර බ්‍රහ්මචර්යාව වුණා කියලා අට කතාවේ සඳහන් කරනවා. මේ ජාතක දේශනා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා මතක් කරනවා මහණෙනි ඉස්සර මේ තිරිසන් සත්තු පවා වැඩි හිටියෙක් නැතුව වාසය කරේ නැහැ. ඉතින් මේ වගේ නිර්යාණික ශාසනයක පැවිදි වෙලා වැඩිමහල් පිළිවෙලින් ආදර සත්කාර නොකරන්නේ කුමක් නිසාද කියලා බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා. මෙතෙන් පටන් ඔබට මං ප්‍රකාශ කරනවා නැත්නම් විනය නීතිය පනවනවා වැඩිමහල් පිළිවෙලින් මේ කුටි ආදී පරිහරණය කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් වැඩිමහල් එක්ක ලැබුණු කුටියක් වළක්වනවා නම් ඔහුට දුක්ඛතාපත්තියක් සිද්ධ වෙනවා. මේ විදිහේ උතුම් වූ ප්‍රතිපදාවක් බුදු පියාණන් වහන්සේ විනය නීතියෙන් පනවලා මේ ජාතක දේශනාව අවසන් කරනවා. ඒ කාලේ පින්වත්නි හස්තියානම් දැන් මේ බුද්ධ ශාසනයේ මුගලන් මහරහතන් වහන්සේ ඒ වානර ආත්ම භාවයෙන් ඒ කාලේ මේ කතාව තුළ අපි දැනගත්තේ මේ භවයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ තිත්තිර කියන ඒ වටු පඬිතුමා වෙලා උපත ලැබුවේ දැන් මේ බුදු බවට පත්ව සිටින තිලෝගුරු සම්‍යක් සම්බුදු රජව මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කොට වදාරනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ ජෙට්ට පචායනය ගැන දක්වපු මේ ජාතක දේශනාව අපට බොහොම ආදර්ශයක් ලබා ගන්න පුළුවන් ජාතක දේශනාවක්. කල්පනා කරලා බලන්න ඕනි, නොයෙක් පැතිවලින් හිතලා බලන්න ඕනි, තමන්ට ගලපලා බලන්න ඕනි. තමන්ගේ අනාගත ජීවිතයේදී තමන් දැන් වැඩිහිටියන්ට සලකන්නේ නැත්නම් අනාගතයේ තමන්ටත් ඒ වෙන බව තමන්ගේ අනුගමනය කළොත් තමන්ව ආදර්ශයට ගන්නා අනාගත දරු පිරිසත් වැඩිහිටියන්ට සලකන බව හොඳින් හිතලා බලන්න ඕනි. තමන් යම් කැපකිරීමක් කරලා ගරු කළ යුත්තන්ට ගරු කරනවා නම් තමයි පසුපස්සේ එන තමන්ගේ දූ පුත්තු පවා අනාගතයේදී තමන්ට ගරු කරන්නේ. මේ ආදී නොයෙක් පැතිවලින් හිතලා ගොඩාක් ආදර්ශ ලබා ගන්න පුළුවන් මහා මඟ පෙන්වීමක් මේ ජාතකය තුළ අන්තර්ගතයි.